පොත් අපේ නෙත් වගේ කියන්නේ පොත් ඒ තරම් අපේ ජනජීවිතයට ඒ තරම් වටින නිසා, ඒ තරම් වැදගත් නිසා පොත් දැක්කාම හිත්පිරෙන්නේ මේ නිසාමයි. අද අපි කතා කරන්නේ වටිනාම කියන ග්‍රන්ථ දෙකක් පිළිබඳව. මං හිතන්නේ මේ කාලේ වඩාත්ම කතා බහ ලක්ුණ පොත් දෙකක් පිළිබඳව අද අපි වැඩසටහනින් කතා බහ කරන්නේ. අද අපි වැඩසටහනේ සහභාගී වෙනවා කොටි දිනේකේ පාපොච්චාරණය මේ දිනවල වැඩිම අලෙවාතා තිබු කෘතිය පරිවර්තනය කර ලේඛිකාව. ඇය නමින් සුනිලා විජේසිංහ. ඒ වගේම වැහි බිත්තර නමින් එළිදැක්කු ගාමිණී කන්දේපොළ. මම හිතන්නේ ඒ කෘතියත් මේ දිනවල ඉතාමත්ම වැඩිම අලෙවාතා තිබු කෘතිය අතර තවත් එක් කෘතියක්. නිසා ගාමිණී කන්දේපොළවත් අපි ආදරෙන් පිළිගන්නවා. අද අපේ වැඩසටහනෙන් කතා බහ කරන්නේ නෙත් වගේ වටින ඉතාම කතා බහට ලක් වුණු කාලීන ග්‍රන්ථ දිට්ඨියක් පිළිබඳව කතා බහ කරන්නේ. මා කැමති සුනිලා විජේසිංහ මහත්මිය ඔබ මීට කලිනුත් අපේ වැඩසටහන සහභාගී වුණා. මේ කොටි දිනේකගේ පාපෝච්චාරණය කියන කෘතිය අද දවසේ බොහෝ කාලීන මම හිතන්නේ යුද ජයග්‍රහණයත් එක්ක බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙලා තියෙනවා මේ කෘතිය. මේ කෘතිය මම හිතන්නේ දින 10ක් වගේ කාලයක් තුළ අලෙවි වෙලා අවසන් වුණා. ඒක අලෙවි වார்த்தාවක් කියලා අද අපේ රටේ පිළිගැනීමට ලක් වෙලා තියෙනවා. මේ කෘතිය කොහොමද ඔබ පරිවර්තනය කරන්න පෙළඹුණේ? මොකද්ද මේකේ අන්තර්ගතය කියලා මා කැමති ආරම්භයේ දැන කියාගන්නට. කොටි දිනේකේ පාපෝච්චාරණය විදියට එළි දකින්නේ ශාමික තැමිල් ටයිගර්ස් කියන ඉංග්‍රීසි පොතේ පරිවර්තනය. ඒ නිරෝමිද සොයිසා කියලා ශ්‍රී ලාංකික ලේඛිකාවක් විසින් ලියන ලද පොතක්. ඔව් මම හිතා නිරෝමිද සොයිසා කියන ශ්‍රී ලාංකික ලේඛිකාවක් කිව්වට මේක අන්වර්ථ නාමයක් කියලායි මා සාදී දෙන්නේ. නිරෝමිද සොයිසා කියන්නේ ඇගේ සැබෑ නම නොවේ, ලේඛිකාවගේ ඇත්ත නම නෙමේ. ඇය ආරූඪ නාමයක් යොදා ගන්නවා. ඒ නමේ විශේෂත්වයක් තියෙනවා. ඇය නිරෝමිද සොයිසා කියලා යොදාගන්නේ ඇගේ ප්‍රියතම ප්‍රවෘත්ති නිවේදකයා ළමා කාලෙදී රිචඩ් සොයිසා අපේ භවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදියාට ගෞරවයක් විදියටයි. ඔව්. එතකොට මේකේ අන්තර්ගතය කෙටියෙන් හොඳන කොහොමද කියන්න පුළුවන්? පොතේ අන්තර්ගතය වෙන්නේ කොටි සෙබලියකගේ කතාවක්. නිරෝමිද සොයිසා කියන්නේ ඇත්තටම කොටි සෙබලියක් වෙලා හිටපු කාලයක්, අවුරුද්දකට වැඩි කාලයක් අය කොටි සංවිධානයේ රැඳිලා ඉඳලා තියෙනවා. ඒ කාලෙදි අවුරුද්දක විතර කාලයක්ම යුද බිමේ හිටපු කොටි සෙබලියක්. ඇය තමයි ශිෂ්‍ය කොටි සංවිධානය ඔස්සේ පළමුවෙන්ම කාන්තා කොටි සෙබල මුළුවට බැඳුණු දැරියක්. ඇත්තටම පාසල් සිසුවියක් විදිහට තමයි අය කොටි සංවිධානයට එකතු වෙන්නේ. ඇගේ පාපෝච්චාරය, ඒ කියන්නේ සුවන් පාපෝච්චාරයක් විදිහට තමයි මේ කෘතිය සම්පාදනය වෙලා තියෙන්නේ. ඔව්. අපිට පුළුවන් මේ ඇගේ මතක සටහන් ආශ්‍රයෙන් අය පළමුවෙන්ම මේක දිනපොතක් විදිහට ලිව්වා කියලා කියනවා. පසු කාලීනව අය මේ විදිහට පොතක් විදියට එළි දක්වලා තියෙනවා. ඔව්, ඔබ බොහොම සමර්ථයක් දක්වනවා දින පොත් සම්බන්ධ, දින සටහන් සම්බන්ධයෙන්, ගුරුවරියගේ දින සටහන් කියලා දින බොහෝ මීට කලින් සම්පාදනය කළ කෘතියක් අපේ මතකෙත් නැගෙන මේ වෙලාවේ. වැහි බිත්තර කෘතියක වහම මේ වැහි බිත්තර කියවම මේ ජනශ්‍රුති නාමයේම යම් අපූර්වත්වයක් එක්කන මේ කෘතියට. මම කැමති ගාමිණී මේ වැහි බිත්තර කෘතිය පිළිබඳව ඔබේ මේ නාමකරණයෙන් මේ කතාව ආරම්භ කරනවා නම්. ඔය චාමික ඇත්තටම වැහි බිත්තර කියන නම හිතට අපට ඒතර ආගන්තුක එකක් නෙමෙයි. මම හිතන්නේ සමහරට කොළඹ පළාත්වල, දකුණු පළාත්වල අයට ආගන්තුක වුණත් විශේෂයෙන් වන්නි කලාපවල උතුරුමැද පළාතේ සත්කෝරලේ ගොවිව අතර නුවර කලාවේ ගොවිව අතර ඉතාම ඒගොල්ලෝ අතරේ නොබැඳුණු විනාශ නොවන තමත් පවත්වගෙන යන වචනයක් තමයි වැහිබිත්තර කියන්නේ. වැහිබිත්තර කියලා කියන්නේ ඇත්තටම ප්‍රාර්ථනාවක්. දැන් මේ ගොවි ජනතාව, වියලි කලාපයේ ගොවි ජනතාවගේ ප්‍රධාන අපේක්ෂාව තමයි වැස්ස. වැස්ස වැටෙනකන් තමයි විශේෂයෙන් බලාගෙන ඉන්නේ කුඹුරු ගොවිතැන් කරන්නේ. ඉතින් ඒ වැස්ස වැටෙන්න කලින් ඒ වැහි වැටෙන සමයේ අහසේ හන්දෑ අහසේ කුඩා වලා කැටිති සමූහ වශයෙන් පේන්න තියෙනවා. ඉතින් ඒ වලා කැටිති තියෙන කාලෙට වෙනත් හුදකලා වලාකුළු දකින්න ලැබෙන්නේ ඒ වලා කැටිති පමණයි ලස්සනට අහස පුරාම දිස්සෙන්නේ.
ඉතින් ඒ බලා කැටිති වලට අපේ ගැමියෝ කියන්නේ වැහි බිත්තර කියලා. බිත්තර කියපුවහම ඒ පොඩි ජීවමය ස්වභාවයක් තමයි තිබෙන්නේ. අපි ඒ බිත්තර කියන වචන ගැමියෝ විශේෂයෙන් පාවිච්චි කරලා දැන් බිත්තර වී වගේ දේවල් ඒ වගේ තිබුණ ප්‍රාණයක්. ඉතින් ඒ වැහි බිත්තර කියන එකේ තිබෙන්නේ අපේක්ෂාව කියන එක, ප්‍රාර්ථනය කියන එක. ඒ වැහි බිත්තර තිබුණත් අනිවාර්යෙන් වැස්ස වැටෙන බව අප ගැමියෝ දන්නවා. මේක තමයි තේමාව කරගෙන මම නවකතාව රචනා කරන්න උත්සාහ කරේ. ඉතින් මේ ඒ ප්‍රාර්ථනය තමයි මේ නවකතා පුරාම විශ්වෙන්නේ ප්‍රධාන තේමාව බවට පත් වෙන්නේ. ඇත්තටම වර්තමානයේ විශාල ඛේදවාචකයක් බවට පත් වෙන්නේ. ඒකේ අන්තර්ගතය මම හිතන්නේ ගැඹුරු අන්තර්ගතයක් ඇයි පිටර දුල තියෙනවා. මේ කාලීන සංසිද්ධියක් ආශ්‍රයෙන් තමයි ඔබ මේක ප්‍රතිනිර්මාණය කරලා දෙන්නේ. අපි මේ පිළිවෙල කතා කරමු ගාමිනී. මම කැමතියි සුනිලා විජේසිංහ මහත්තයගෙන් තවදුරටත් දැන කියාගන්න මේ කොටි දිනෙගේ පාපෝච්චාරණය තුළ අද කාලේ මම හිතන්නේ මේ යුද්ධයේ තියෙන නිර්ර්ථක බව, අසාර්ථක බව මේ කතාව තුළින් කියපාන. මම හිතන්නේ මේක ඉතාමත්ම කාලීන අදහසක්. මේ බොහෝ වෙලාවට මේ යුද්ධයේ තියෙන අවිගත්තු අවියම නැසී කියන බුදු වදන සිහිපත් කරනවා. මම හිතන්නේ මේ හැම සත්‍යෙම කැමති බොහෝ වෙලාවට දඬුවමින් මිදිලා සාමකාමීව ජීවත් වෙන්න. මේ කියන වටපිටාවත් එක්ක මේකේ අන්තර්ගතය ඔබ කොහොමද විග්‍රහ කරන්නේ? උචාමික නිරෝමී අවුරුදු 17ක පාසල සිසුවියක් විදියට ඇගේ කිට්ටුම එහෙලිය අජන්තිත් එක්ක කොටි සංවිධානයට බැඳෙන්නේ තමන්ගේ දෙමළ ජාතිය වෙනුවෙන් කියන අදහස ඇතුව. හැබැයි ඇය යුද්ධය තුළට සංවිධානය ඇතුළෙදී අය පිඳින්නේ කිසිම බලාපොරොත්තු වුණු ආකාරයේ අත්දැකීම් නෙමේ. තුළෙදී අය අත්දකින්නේ ම්ලේච්ඡත්වය, කෘරත්වය, අසාධාරණය, අකටයුතුකම් ඒ වගේ සිද්ධිමයි මේකේ පොතේ ඇතුළත් වෙනවා. මේ මේ අපි දකින්නේ මේ ලේඛිකාවද? ඔව්. ඇය දැනට එයා මේ වන විට සිඩ්නි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයක් විදිහට සේවය කරනවා. ඒ වගේම දරු දෙන්නෙකුගේ මාතාවක්. ඔව්. ඇය කියනවා ඇගේ දරුවන් දැන් කාලේ ඒ වගේ යුද්ධයකට නැත්නම් ඒ වගේ සංවිධානයකට බැඳුනොත් ඇය මොන වගේ තත්ත්වයකට පත් වෙයිද කියලා දැන් ඇයට තේරෙනවලු. ඒ දවස්වල ඇගේ මව්පියෝ දෙමව්පියෝ කොයි තරම් දුක් විඳින්න ඇද්ද එයා වෙනුවෙන් කියලා. හොඳයි, මේ මේ කියන වටිනාකම් නිසා දන්නේ මේක දින 10ක් තුල අලෙවි වෙලා අවසන් වුණේ. මා කැමති ගාමිණීකින් දැනගන්න මේ වැහිබිත්තර කෘතියත් අද බොහෝ දෙනාගේ අතේ තියෙන කෘතියක් වෙලා. මේක බොහෝ වෙලාවටම වස්ත්‍රයේදී දුම්රියේදී බොහෝ විට මේ බොහෝ දෙනාගේ අත තියෙන ග්‍රන්ථයක් තමයි වැහිබිත්තර. වැහිබිත්තර අද බොහෝ ප්‍රකාශන ආයතනවල පොත් අලවිසල්වල වැඩිම අලෙවෙන කෘතීන් අතර මං හිතන්නේ දෙවෙනි තුන්වෙනි තැනේ තියෙන්නේ වැහිබිත්තර. මේක මං හිතන්නේ ඉදිරි කාලෙදී පළවෙනි ස්ථානයට පත් වෙන්න කියලා අපේ ප්‍රාර්ථනාව. මොකද ඒ තරම් වටිනා අන්තර්ගතයක් මේ තුළ තිබෙන නිසා. ගාමිණී, මේ කෘතිය ගැන ඔබේ අදහස් කුමක්ද? මේ 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 තරම්ම ජනප්‍රියත්වයක් මේ කෘතියට ලැබීම පිළිබඳව මේකේ තියෙන වටිනාකම නිසාමද මේ මෙච්චරම ජනප්‍රියත්වයක් ලැබිලා තියෙන්නේ? චාමික, ඇත්තටම මේ පොතේ ජනප්‍රියත්වයට හේතුව මොකක්ද කියලා එක පාටම ලේඛකයා විදිහට මට කියන්න කියන්නේ පැහැදිලි හේතුවක් විදිහට. දැන් ඒක ඒක විචාරකයන්ට අයිති සමහර වෙලාවට කාරණයක් වෙන්නත් පුළුවන්. නමුත් මම හිතනවා මේ මට දැනුණ කම්පණය තමයි මම ලිව්වේ ඇත්තටම. ඒ කියන්නේ ඔබ අත්විඳ සත්‍ය අත්දැකීම. මම අත්විඳ අත්දැකීමක් විශේෂයෙන්ම නුවර කලාවිය වන්නි ප්‍රදේශවල සත්කෝරලේ ප්‍රධානතම ගැටලුව තමයි අද වකුගඩු රෝගය. ඒකෙන් පීඩා විඳින ඒක මම හිතන්නේ මේ 80%ක්ම ගොවි ජනතාව තමයි මේ මේ ප්‍රශ්නේ පීඩා විඳින්නේ. ඉතින් ගොවි ජනතාව කියන්නේ රටට බත් සපයපු සත් කෝරලේ කිව්වේ බත් කෝරලේ කියලා හැඳින්වුවේ. ඉතින් ඒ ඒ වගේ මුළු ජීවිත කාලයම තමන්ගේ ශ්‍රමය, දාඩිය මහ පොළොව වෙනින් හලලා රටට බත සපයලා අවසානයේ ගොවියාට අත්වෙන ඉරණම මේකද කියන ප්‍රශ්නයක් අපි අතරේ ඉතුරු වෙනවා. අපි කිව්වේ මඩ සෝදාගත්කම රජකමට උනා සුදුසුයි ආහාර ලබා දෙන ගොවියා වෙයි දැයිසුර කියන දෙවියා කියලා අපි අදහස් කරේ නේද අතීතයේ? ඇත්ත වශයෙන්ම ඒ ඒ ඒවත් එක්ක බලද්දී ඇත්තම අද ගොවියා කොතනද ඉන්නේ කියන එක. ගොවියට මොනතරම් ඉරණමක් ඉරණමක් අත්වෙන්නේ ඇයි? මේකට විසඳුම මොකද්ද? මම හිතන්නේ පේනතෙක් මානයක එහෙම අපිට විසඳුමක් පේනවද කියලා පොඩි සැකයක් තියෙනවා. ඔබ මේකෙදී නිර්දේශ කරන ඇතැම් දේශපාලනකින් මේ මේ පිළිබඳ කරදරින් පිළිබඳව ඔබ ඍජුව කතා කරලා තියෙන මේ කෘතිය තුළ.
මං හිතන්නේ ඒක පැහැදිලිවම කියනවා නම් මේක ඇතුලේ තියෙන දේශපාලන ප්‍රශ්නයක් කියලා මට හිතෙන්නේ. දේශපාලන ප්‍රශ්නයක් කියන්නේ මේක මේ පුළුල් සමාජ දැන් පක්ෂ දේශපාලනය විතරක් නෙමෙයි පොදුවේ සමාජ දේශපාලනික කාරණයක් මේක ඇතර. එතකොට මේ දේශපාලනික කාරණේ දිහා කොහොමද සමහරට ගමේ මිනිස්සු අසරණයි මේ ප්‍රශ්නේදී. ගොවි ජනතාව අසරණයි. ගොවි ජනතාව දන්නේ තමන්ට රෝගයක් හැදිලා වකුගඩු රෝගෙන් තමන්ගේ ඥාතියෝ මිය යනවා. තමනුත් මේ ප්‍රශ්නෙට ගොදුරු වෙනවා. ඒ වගේ ප්‍රශ්න. ඉතින් මම මේ නවකතා විෂාංක යෝජනා මේ කතා කරන්නේ પરම්පරා තුනක සාකච්ඡාවක්. ඒ සාකච්ඡාව ඉදිරියට ගෙන යන මේ වර්තමාන යතුල කතිකාවක් ඇති කරන්නේ කොහොමද කියලා මට නවකතාව කියන්නේ උපදේශනයක් නෙවෙයි. ඒක කලාමාධ්‍ය. නමුත් මට පුළුවන් විදිහට මම මගේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින මට අයිතියක් තියෙනවා. ඒ දේශපාලනය සමාජ දේශපාලනයක් ඒ තුළ කලාත්මක වියමනක් ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා කියලා මම හිතනවා. මම හිතනවා ගාමිණී මම ඉතින් මීට කලිනුත් වකුගඩු ප්‍රශ්නේ පිළිබඳ විවිධ තැන්වලදී කතා බහ කරලා මේ විදිහට පුළුල් විදිහට නවකතාවුවට මේ වකුගඩු ප්‍රශ්නේ පිළිබඳව කතා කරන පළවෙනි කෘතියදෝ කියලා මා දන්නේ මීට කලිනුත් මෙවැනිම ගැඹුරු විදිහට වකුගඩු ප්‍රශ්නේ පිළිබඳව කතා බහ කරලා තිබෙනවාද කියලා. නමුත් මම හිතන්නේ කලාව කියන්නේ කලාව සඳහා නොවේ. කලාව කියන්නේ ජනතාව සඳහා කියන මතය තමයි බොහෝ දෙනා දින්නේ. සුනිල විජේසිංහ මහත්මිනි අද දවසේ බොහෝ දෙනා කියන කාරණාවක් විශ්වාස කරන කාරණාව බවට පත් වෙලා තිනෝ ප්‍රබන්ධයට වඩා සත්‍ය හැම විටම ශ්‍රේෂ්ඨයි කියන කාරණාව. ඒ නිසා හැම විටම හැම දිනාම කියවන්නට උත්සාහ කරන්නේ සත්‍ය මුසූ දේ කියන දේ අද පැහැදිලි වෙලා අවසానයි. ඒ නිසා ප්‍රබන්ධ කතාවට අද ඒ තරම්ම ඉඩක් නැහැ කියන කාරණාව අද සමාජය තුළින් විද්‍යමාන වෙලා හමාරයි. ඒ නිසා මම හිතන්නේ කේ ජයතිලක සූරීන් මාටි වික්‍රමසිංහ සූරීන් මහාචාර්ය ඉදිරි සරච්චන්දයන් කිව්ව කාරණාවක් තමයි. ඒ වගේම ආචාර්ය ක්ලාක්සූරින් වගේ බොහෝ දෙනා කිව්වේ ප්‍රබන්ධයට වඩා සත්‍ය තමයි හැම විටම ශ්‍රේෂ්ඨයි කියලා. මේ සත්‍ය මේ ප්‍රබන්ධයක් නොවන නිසාද මේ කෘතිය මෙතරම් අලෙවි වார்த்தාවක් කියන්න හේතුනේ? මොකද දින 10කින් අලෙවිලා අවසන් වුණා මේ කෘතිය. මම හිතන්නේ ඇත්තටම මේක සත්‍ය කතාවක් වුණ නිසා අලෙවි වැඩි වෙන්න ඇති. දින 10කින්. දින 10ක් තුල පොත් 1000ම අලෙවි වුණා. ඊට පස්සේ දෙවෙනි මුද්‍රණයක් පිටපත් 2000ක් මුද්‍රණය කළා. ඒ අතරේ මම කියන්න ඕනේ ඇත්තටම මේ පොතේ තියෙන සත්‍ය කතාව අපේ ශ්‍රී ලාංකික සමාජයට බොහොම සමීපයිනේ. අපි 30 අවුරුදු යුද්ධයෙන් වැටකපු අපි අවුරුදු 30 ඉවර වෙලා දැන් යුද්ධ ජයග්‍රහණයෙන් අවුරුදු 5ක් ගෙවෙන මේ වගේ දවස්වල මේ වගේ කාලයක් වෙනකොට මේ තාක් කාලෙකට ලියවුණු පළවෙනි සත්‍ය කතාව, ඒ කියන්නේ යුද සාහිත්‍යයට ලාංකික යුද සාහිත්‍යයට එකතු වුණු පළවෙනි සත්‍ය කතාව කියලා තමයි බොහෝ විචාරක විශ්වාස කරන්නේ මේ පොත. ඒ කියන්නේ යුද සාහිත්‍ය පිළිබඳව තමයි මේක බුලුල් වශයෙන් කතා බහ කරන්නේ. යුද සාහිත්‍යයට අලුත් සාහිත්‍යයක් ඒක. ඔව්. අලුත් අපේ රටේ සාමාන්‍යයෙන් අලුත් සාහිත්‍යයක් අපි විවිධ සාහිත්‍යයන්ගේ දකින නමුත් යුද සාහිත්‍යයක් කියන කාරණාව ඔබ කියන මේ ප්‍රථම වතාවට කියලා. ප්‍රථම සත්‍ය කතාව විදිහට එකතු වුණු ප්‍රථම කතාව කියලා තමයි මේ විශ්වාස කරන්නේ යුද සාහිත්‍යයට ලංකාවේ. යුද ගීත, රණ ගීත අපි අහලා තියෙනවා. නමුත් මේ අපේ සාහිත්‍ය අංගයක් ඇතුළත අලුත්ෙන් එකතු වුණු යුද සාහිත්‍ය පිළිබඳව අද අපේ සමාජයේ වැඩි කතා බහලක් කරන්නේ මේ තියෙන සත්‍ය බව නිසා විය හැකියි. ගාමිණී ප්‍රබන්ධයට වඩා සත්‍ය හැම විටම ශ්‍රේෂ්ඨයි කියන මතේ ඔබ ඉන්නවාද කියලා මා දන්නේ නැහැ. නමුත් මේ මතවාදී බොහෝ දෙනා ඉන්නවා. මා ඇතුළු බොහෝ දෙනා ඉන්නේ මේ මතවාදී කියලා මා දන්නවා. එනිසා ඔබ ප්‍රබන්ධ කතා කරනේ වගේම ඔබ කලින් ගම්මැද්දේ ජනකතා, ඒ වගේම ජනශ්‍රුති විවිධ පර්යේෂණ කරපු අපේ රටේ ඉන්න ප්‍රවීණ ලේඛකෙක්. එනිසා මා ඔබෙන් අහන්නේ හැම විටම ප්‍රබන්ධයට වඩා සත්‍ය හැම විටම ශ්‍රේෂ්ඨද කියන අදහසේ ඔබ ඉන්නවාද? ප්‍රබන්ධයේද ශ්‍රේෂ්ඨ, එහෙම නැත්නම් සත්‍යයේද ශ්‍රේෂ්ඨ කියන කාරණාව? ඒක චාමික මං හිතන්නේ බොහොම ගැඹුරු ප්‍රශ්නයක්, දීර්ඝව කතා කරන්න ඕනේ ප්‍රශ්නයක්. අපේ නමුත් ආරම්භයේදී ප්‍රබන්ධය ශ්‍රේෂ්ඨයි කියලා අවසාන කාලයේදී සත්‍ය තමයි ශ්‍රේෂ්ඨ කියන ලේඛකයෝ අපේ රටේ වැඩි බහුතරය වැඩිපුර ඇත්තටම. දැන් මං හිතන්නේ මේ සත්‍ය කවදාවත් දැන් අවසානයේ සත්‍ය තමයි ඉතුරු වෙන්නේ. මේ නමුත් ඒ සත්‍ය එතනට ගෙනියන්න සමහර ප්‍රබන්ධ හේතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට දැන් ඒ කලාවියමන ඇතුලේ කතා කරන දේවල් එක්ක ඒ කරුණු කාරණා එක්ක අවසානයේ ගමන් කරන්නේ සත්‍යයට තමයි. අවසානයේ සත්‍ය තමයි ඉතුරු වෙන්නේ.
නමුත් ඒ සත්‍යය ග්‍රහණය කර ගැනීමේදී නවකතාකරුවක් දැන් සත්‍යය නවකතාකරුවෙක් මේක ඉදිරිපත් කරනවා නම් ඔහුට එකපාරට ඒ ගමන යන්න අමාරුයිනේ. දැන් ඔහු මේ ගංගාවක් වගේ විවිධ උපක්‍රම පාවිච්චි කරමින් ඉදිරියට යනවා. රචනා උපක්‍රම භාවිත කරමින්. ඉතින් ඒකෙදි භාෂාව සමහර වෙලාවට මේ විවිධ උපක්‍රම පාවිච්චි කරලා චරිත ගොඩනගලා ඒ අසරෙන් අවසාන ගමන පරමාර්ථය අරක වෙන්න පුළුවන්. ඔව් නම් කේ ජයතිල සූරීන් කියන්නේ අදහසල්ම අපිට ගම්මිමාන වෙන්නේ කඳු පාමුල ඉන්නකොට අපිට අවට දර්ශන වෙන අඩුයි. නමුත් කන්ද ඉස්මත්තට ගිහාම බොහෝ දේ දර්ශන වෙනවා. ඒ නිසා වන්නට ඇති එතුමා ලියපු සෑම ප්‍රබන්ධ කතාවකම තමන්ගේ දැවෙන චිතකින් අලු කරන්නට කිව්වේ සත්‍ය මුසු දහම් ගන්තර සීලු කුතින් තමන්ගේ දැවෙන චිතකයට දාන්න කියලා එතුමා ඉල්ලීමක් පවා අවසාන කැමැති පත්‍රයෙන් පවා සඳහන් කළා තිබ්බා. අනිවාර්යයෙන්ම දැන් කේ ජයතිලක මහත්මයා කියන්නේ ඇත්තටම අපි අපේ සාහිත්‍ය ඇතුලේ විශාල භූමිකාවක් ඉටු කරපු අපි ගරු කරන චරිතයක්. දැන් ඒ එතුමා අත්දැකීමෙන්ම ඒ කාර්ය පසක් කරලා තිබුණා. අවසානයේ ඔබ කිව්වා වගේ අපි ප්‍රබන්ධ කතාව ඇතුලේ වුණත් අවසානයේ අපි ගමන් කරන්නේ අතෙන්ද තමයි. අපේ සමාජ යථාර්ථය තමයි අවසාන දැන් මේ නව කතාවේදී වුණත් අපි අපේ ඉලක්කය වෙන්නේ පොදු මහ ජනතාව වෙනුවෙන් මේ ඒ කාරණේ පැහැදිලි කරලා දෙන්න. අවසානයේ සත්‍යය තමයි ඉතුරු වෙන්නේ කියලා මමත් හිතන්නේ. ඔව් හොඳයි. සත්‍ය හැම විටම ශ්‍රේෂ්ඨයි කියන කාරණාව ඔබත් ඉන්නේ කියන අපි සතුට වෙනවා. ගාමිණී වැහිබිත්තර කියන මේ පොතේ තියෙන සත්‍ය මුසු කතන්දරයක්මයි. මේ කතාවේ තියෙන වකුගඩු සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳව අපි මේදී කතා කරනකොට මේ කසම්පූර්ණ කතිකාව ගාමිණී. මම හිතන්නේ චාමක මේක මගේ ගමේ කතාව. ඒ කියන්නේ මේක මම පොල්පිටිගම හෙනව කියන ගමේ ඔබ තවමත් ගමේම ජීවත් වෙනවා. තාම පදිංචිල ඉන්නේ. ඉදිරියේ බලාපොරොත්තු වෙනවද නගරයට එන්න? දැනට නම් බලාපොරොත්තු නැහැ. ඉදිරියේදී කොහොමද ඒක කියන්න බෑ. මේ කොහොමද මේ මිනිස්සුන්ගේ මූණ දකිද්දි අපේ ඥාතියන්ගේ දැන් මට සමීප අත්දැකීම් තියෙනවා. මගේ ඥාතියෝ මේ රෝගයෙන් පීඩාව ඉඳලා අපි ළඟම අපි බලාගෙන ඉද්දි මේ ගොල්ලන්ගේ මරණය අත්වෙච්ච අවස්ථා තිබුණා. තව අපේ ඥාතියෝ සමීප පවුලේ උදවිය මේ රෝගයෙන් පීඩාව ඉදිනවා. ඉතින් ඒ ඛේදවාචක ඒ අය මූණ දෙන ප්‍රශ්නේ අපි අහින් දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කම්පණය තමයි මම හිතන්නේ මේ ලේඛකයෙකුට සුදුසුම. දැන් කොළඹ ඉඳගෙන අපිට ගම පිළිබඳ කතා කරන්න අමාරුනේ. දැන් ඒ ගමේ තියෙන පරිසරය දැන් එදාට වඩා අද ගම වෙනස් වෙලා බොහෝ වෙලා ගස් කොළන් තිබුණාට ඒ අර ගැමි සුන්දරත්වය කියන එක කොහෙද හැංගිලා තියෙන්නේ. ඉතින් ඒ ඛේදවාචකය නරඹන්නේ විදිහට නෙමෙයි මම කාලයක් තිස්සේ අත්දින්නෙක් විදිහට මේක මේ ඉන්නේ චරිතත් ඔබේ හිතවත් දන්න කියන අයගේ චරිතද මේ තුල තියෙන්නේ? ඇත්තටම මේ 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 නම් ගම් වෙනස් වුණාට මේ චරිත ඒ විදිහටම අපේ ගම්වල තියෙනවා ඉන්නවා. දැන් මේකේ කාන්තා චරිතයක් තියෙනවා. ඒ ධෛර්යයෙන් ගොඩනගෙන කුඹුරු කොටන ඒ වගේ චරිත ගම්වල නැතුව නෙවෙයි. තාමත් ඔබේ ගමට ගියොත් ඔය කියන කාන්තාව දකින්නට පුළුවන් ඒවි. ඔව් ඇත්තටම මේ එහෙම කාන්තාවෝ නැත් පරිසරයක් නෙවෙයි. කලාතුරකින් හරි ඉන්න පුළුවන්. ඒ එහෙම ඒ කියන්නේ ඒ පරිසරය අත්විඳින්න නොදැන මේක මේ මේ කාරණේ කතා කරන්න අමාරුයි මං හිතා. මම හිතන්නේ ඔබේ මේ මේ නවකතාව ඉතාමත් බොහෝ දෙනාගේ අවධානයට ජන ප්‍රසාදයට පාත්‍ර වෙන්න හේතු වෙන්නේ ඔබේ බස් වහරත් මේකට ඉවහල් වුණා කියලා මම විශ්වාස කරනවා. මේ තියෙන ගැමි වහර මුසුණු ජනශ්‍රුති ආශ්‍රයෙන් ගොඩනගෙන ඔබේ භාෂා විලාසයත් මං හිතන්නේ බොහෝ වෙලාවට මේ නවකතාව ජන ප්‍රසාදයට පාත්‍ර වෙන්න එක හේතුවක් කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම නවකතාවක භාෂාව තීරණය වෙන්නේ ඒ නවකතාවේ තේමාවත් ඒ කතා වස්තුවත් එක්ක. දැන් කතාව ගොඩනගනකොට තමයි අපිට තේරෙන්නේ මේ මේ භාෂාව මේකට ගැලපෙනවද කියලා. දැන් මේකේ මම ඇත්තටම චාමික මම භාවිත කරන්නේ සම්පූර්ණ කටවහර. දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ කටවහරින් දැන් කටවහරින් පොත් ලියනවට සමහර කෙනෙක් විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් කටවහර කටවහර දෙක සම්මිශ්‍රයෙන් ලියපු පොත් තමයි අපේ රටේ වැඩිපුර තියෙන්නේ. දැන් ආඛ්‍යානය විස්තර කරනකොට කටවහර නෙමෙයි මේ ලිඛිත වහර පාවිච්චි කරන්න ඕන කියලා සාමාන්‍ය මතයක් තිබුණා. නමුත් මේක සම්පූර්ණ යන්නේ කටවහරින්. ඒ ගැමියන්ගේ මුවට නංවලා තමයි මේ සම්පූර්ණ කතන්දරේ ගෙතෙන්නේ. මම හිතන්නේ ඕවට කලින් සම්පාදනය කළ ගම්මැද්දේ ජනකතා මේ මේ භාෂා ශෛලිය කියලා මට හිතෙනවා. මේක කියනකොට මේකේ අර ගම්මැද්දේ ජනකතාවක ස්වරූපයක් ඇතම් විට ප්‍රතිමාන වෙන අවස්ථාවක් මේ තුළ තියෙන නිසා. ඔයතරම් ගමේ මිනිස් කතා කරන භාෂාවක් තියෙනවා. දැන් ඒගොල්ලෝ ඒ අයට අනන්‍ය භාෂාවක් තියෙනවා. ඒ අනන්‍ය භාෂාව මේ චරිත ඇතුළට
රිංගවන්නේ නැතුව පොවන්නේ නැතුව ඒ චරිතය පෝෂණය කරන්න බෑ. එනිසා මේ ඒ චරිතය හරියට පෝෂණය කරන්න නම් ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන ඒ රිද්මය අපි වටහා ගන්න ඕනේ මං හිතන්නේ. හොඳයි, අපිට පුළුවන් ගාමිණීගෙන් තව දුරටත් මේ පිළිබඳව දැන කියා ගන්නට. මම කැමති සුනිලා විජේසිංහ මහත්මියගෙන් අහන්නට ඔබ යුද සාහිත්‍යයට පණ පොවන ලේඛිකාවක් හැටියට ඔබේ ඉදිරි නිර්මාණ කුමක්ද කියලත් මම කැමති දැනගන්න. ඔබ ඉදිරියටත් මේ යුද සාහිත්‍යයටම පණ පොවන ලේඛිකාවක් බව අපිට දැනගන්න ලැබී තිබෙනවා. ඒ නිසා මම කැමති ඔබ ඉදිරියටත් මෙවැනිම යුද සාහිත්‍ය පිළිබඳ කෘතීන් පරිවර්තනයට යොමු වෙලා තියෙන්නේ. ඇත්තටම මේ පොත කියවපු සමහර අය මට ආරාධනා කළා ඒ වගේ තවත් පොත් පරිවර්තනය කරන්න කියලා. මොකද දැන් මේ පොත ගත්තාම අපිට සමීපතම වෙලා තිබුණනේ කාලයක් යුද්ධය, ප්‍රභාකරන් එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් ඒ වගේම උපනායක මහත්තයා ඒ වගේ අය එක කිට්ටුවෙන් ආශ්‍රය කරපු කෙනෙක් තමයි නිරෝමි කියන්නේ. ඇය ඒ ආශ්‍රයෙන් කතා එයාගේ ඇත්ත කතා ගොඩාක් පොතේ මුල සිට අග දක්වාම බොහෝ සිද්ධීන් අපිට හෙළිදරව් කරනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අහලා තිබුණා උඩින් මතුපිටින් පමණක් බොහෝ සිද්ධි. ඒ සිද්ධි බොහොමයක් ඇය අපිට හෙළිදරව් කරනවා ඉස්තර සහිතව. ඇත්තටම ඒක දේශපාලන පසුබිමත් ඒ වගේම සමාජ සංස්කෘතික වටපිටාවත් ඇය එක්කම විස්තර කරනවා. ඒක නිසා ඇත්තටම යුද්ධය ගැන දැන් මේක ලියවුණ නිසාම වෙන්න ඇති සමහර අය මට ආරාධනා කරා තවත් ඒ වගේ පොත්වල නම් කියලා මේ වගේ පොත් පරිවර්තනය කරන්න කියලා. ඔව්, දැන් ඔබ ඔබේ සැමියා පිළිබඳව මේ කතා කිරීම වැදගත් වෙනවා. ඔබ බොහෝ සුන්දර චරිත තමයි එතුමාගේ නවකතා තුළ අපි දකින්නේ. චන්දසි දොඩංගොඩ අපේ ඉරිදා දිවයින විශේෂාංකත්ව චන්දෝ කියන ආදරණීය නාමයෙන් අපි හඳුන්වන චන්දසි දොඩංගොඩයන් බොහෝ වෙලාවට මේ සුන්දර චරිත තමයි මේ යුද සාහිත්‍යයක් පිළිබඳව නෙවෙයි එතුමා කතා කරන්නේ. එතුමාගේ නවකතා කරන්නේ ඔබතුමියගේ මේ ග්‍රන්ථකරණය අතර යම් වෙනසක් තිබෙනවාද? ඒ පැහැදිලි වෙනසක් තිබෙනවා. ඔව්, ඇයි ඒ මාර්ගයේ යන්නේ නැතුව වෙනත් මාර්ගයකට යමු වුණේ? ඇත්තටම මේ මගේ සැමියා දොඩංගොඩ රචනා කළේ බොහෝ විට පුවත්පත් සඳහා නවකතා මුලදී. ඒක නිසාම මං හිතන්නේ මේ ඔහුගේ බොහෝ නිර්මාණ පුවත් සතිපතා පළ වෙන නවකතා විදියට තමයි ලියුනේ. ඒක නිසා ඔහු ඒ මාර්ගයට යමු වුණා. හැබැයි ඒකම පුවත්පත් පළ නොවුණු නවකතා කිහිපයක්ම කළා. මට හිතෙනවා ඒවා ගැන කතා භාවනා අඩුද කියලා. එතුමා ඓතිහාසික නවකතාවක් මේ දිනවල සම්පාදනය කරගෙන ඉන්න බව අපිට දැනගන්න ලැබුණා. ගාමිණී, මා කැමති ඔබෙන් අවසාන වශයෙන් දැනගන්න ඉදිරි නිර්මාණ පිළිබඳවත් කෙටි ඉන්නෝ මේ වැඩසටහනේදී. ඉදිරිදී චාමක දැනට මම කරගෙන යනවා අපේ ඔය ආපහුවේ ප්‍රදේශයට ආවෙනික ගලේ බණ්ඩාර දෙවියන් හා බැඳුණු ජන කතා එකතුවක් මේ දවස්වල එකතු කරමින් ඉන්නවා. ගැමියෝ හම්බෙලා ඒක ඇත්ත කතා කරමින් ඒක සම්පාදනය කරමින් ඉන්නවා. හොඳයි, අපිට ඉදිරි අපේ වර්ග සභාවකට ගාමිණීවත් ඒ වගේම සුනිලා විජේසිංහ මහත්මියවත් කැඳවන්නට අවකාශය සැලසේවි. ඔවුන්ගේ නවතම කෘතීන් හරහා අද වැඩසටහන සහභාගී වුණු ගාමිණී කන්දපොලත් ඒ වගේම සුනිලා විජේසිංහ මහත්මියටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරමින් අද අපි සමුගෙන යන්නේ. අපි තවත් මෙවැනිම කාලීන ග්‍රන්ථ පිළිබඳව කතා බහ කිරීම බලාපොරොත්තු වෙයි. එතෙක් අපේ ප්‍රාර්ථනාව වෙනදා වගේම ආනන්දේ හා ප්‍රඥා මුසුණු සුන්දර අනාගතයක්.